يداوا لانكاوي تاوا سندرم ديا لكشاغن ماما جاگيني كالوتر ديستريك وشيشم ماكلي ألت پحال پيتي لانكاوي انك اكي سپر ديستم ديا لكشاغن اتماعي ذرا ألت نام كيوية پامنيم ديراتي وشيشم جاها قولت ساتا سيوپار پارسية دادره کرن جنتاوكي نهوندين خاندرن ديا لكشاغن ذرا ألت لكشاغن ايتي آسك ورومي اكتين جيشم قاعدين دور راجل هاني دول بدي بندر قاعدين دور راجل هاني دول بدي سوشيشي ديالاتنا بيرالكيان بندر راجل عسل جيشم بيروايو نعبوشتان اتماعي بيرالكيان دانوني جاسم مثل بيالي هتاكتين او ماكري الاتكما ايه سوشيشي الاتماعي سندر ආන්න කලින් සඳහන් කරේ මාකලි ඇල්ලට පහලින් තමයි මේ බෙරැල්ල පිහිටා තිබෙන්නේ මොකද රජවාසලේ රජ සම්පදාය අනුව රජවරු රජ බිෂෝවරු නාන තැන්වලදී නාන ස්ථාන ස්ථානයේ කරපු ස්ථානවල රජවාසලේ පහල සේවකින්ට නැත්තම් සේවකින්ට නාන්න අවස්ථා තිබුණේ නැහැ රජ කාලේ නිසා මේ මාකලි ඇල්ලේ පහල කොටස වෙන් කළ තිබුණේ විශේෂයෙන්ම රජවාසලේ රජුරුව වෙනුවෙන් බෙරවයපු පවුල් වලට සහ ඔවුන්ගේ සමාජිකයන්ට දිනාන ඒ ස්ථානයේ තමයි මම දැන් ඉන්නේ මේක ඒ නිසා තමයි මේක බෙරැල්ල කියලා සඳහන් වෙන්නේ මේ ස්ථානයේ නිදන් වලට ප්‍රසිද්ධයි විශේෂයෙන්ම පසුගිය කාලේ මේ ස්ථාන තිබිති නිදානයක් ගන්න විශාල වේසක් කරලා තිනවා එක්තරා කණ්ඩායම වේසක් කරුවා අවසානයේදී ඒ විවෘත කරන්න හැකුණා මේ වදේදී තියෙන ජනතාවගේ තියෙන උත්සාහය සහ කැපවීම නිසා ද බිලියන බිලියන දරුවෙකුත් අරගෙන ගිහින් තිබුණා මේ ස්ථානෙට. එතන ඒ සියල්ලෙන් අපිට පෙන්වුම් කරන්නේ මේ බෙරැල්ලේ තිබෙන සුවිශේෂී වටිනාකම සහ ඓතිහාසික දින ඓතිහාසික වශයෙන් සහ පුරා විද්‍යාත්මක වශයෙන් දින වටිනාකම. නමුත් අපි ඔබට ආරාධනා කරන විශේෂයෙන්ම ඔබ කළුතර දිස්ත්‍රික්කේ හරහා සංචාරය කරන දේශීය සංචාරකයෙක් නැත්නම් විදේශීය සංචාරකයෙක් අපි අර හැමදාම කියනවා වගේ ලංකාවේ ලස්සන දැන් ඔය යන දේශීය සංචාරකයෙක් නැත්නම් විදේශීය සංචාරකයෙක් නම් ගහකොළට රටා ජීවිතවල පරිසරයට ආදරය කරන කෙනෙක් නම් පෙම්බදින කෙනෙක් නම් ඔබ ජීවිතයේ එක්වතාවක් කරේ පැමිණ විනෝද විනෝද නැත්නම් ස්නානය කළ යුතු සුවිශේෂී ස්ථානයක් ලබන මේ බෙරැල්ල හඳුන්වන්න පුළුවන් ඔබට පේනවා ඇති මේ මම ඉන්න මේ මෝද වෙනුවට විශාල ජල කඩක් ඉහළින් ගලාගෙන එල්ලා පහළට ගලාගෙන හැරලා ආකාරයේ සද්දේ ඔබට ඇහෙනවා ඇති නිරන්තරයෙන්ම මේ දර්ශන වලින් ඉතාම පැහැදිලි මොකද මේ දිනවල මේ ප්‍රදේශය ඇදහැර ධාරාණි පාත වර්ෂාවත් සමග විශේෂයෙන් මේ කුකුල් ගඟේ ජල මට්ටම විශාල වශයෙන් වැඩි වෙලා තිබෙනවා මේ වැඩිවීමත් එක්කම මේ දෙරැල්ලේ තිබෙන සුන්දරත්වය පාරසරික සුන්දරත්වය විශාල වශයෙන් වැඩි වෙලා තිබෙනවා විශේෂයෙන්ම බලන්න ආස හිතන දකින්න ආස හිතන වගේම දියනාන්න ආස හිතන සුන්දර පරිසරයක් සුන්දර දසුනක් මේ ස්ථානට ආවට පස්සේ අපිට දැක ගලා ගන්න පුළුවන් ඒ නිසා අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම දේශ දේශ සංචාරක සියලු දෙනාටම ඔබ එන්න ජීවිතේ එක්වතාවක් කරේ මේ බෙරැල්ලේ නාලා විනෝද වෙලා යන්න මේ එනගම අපි හැමදාම කියනවා දීමතින් එන්න බා දියනාන්න ඉතාම භයානකයි ඉස්තර සුළුයි එවගේම තමයි කැලි කසල ප්ලාස්ටික් කපඩාවේ පොලිතින් ගාලා මේක විනාශ කරන්න එපා මේ අනාගත પરම්පරා සතු සම්පත් මේව රැක ගැනීම ආරක්ෂා කිරීම අපි සිල් දරාගෙන වගකීමක් කියන ගත වෙලාවේ මතක් කර ගමම අපි නැවත නැවත කියන්නේ එන්න ඇවිල්ලා විනෝද වෙන්න අපේ පරිසරය ආරක්ෂා කරන්න ගාකොළ හතා සිව්පාවට හානි කරන්න එපා රංචු පිටින් එන්න එපා කුඩා කණ්ඩායම් වශයෙන් එන්න ඇවිල්ලා විනෝද වෙන්න පුළුවන් සුදුරු පරිසරයක් මේ ස්ථානයේ තිබෙන බැවි අර මුලින් කිව්වාගේ බීමදින් එීම භයානකයි ගල්පරල ඉස්සර තුළුයි
අදගෙන වටන ජීවිත හානි වෙන්න පවා වෙන්න බොහෝ දුරට ඉඩ තියෙන ඒ වගේම පිළිගන්නා සුළු පිළියල පිළිගන්නා ස්ථානයක් ලෙස මේ ස්ථානයේ ප්‍රසිද්ධයි ඉතින් ඒව පිළිවද සැලකුමත් කළා සැලකුමත් වෙලා දියනාන එනවනම් වඩා හොඳයි කියන කාරණේ අපි වෙලා මතක් කරගාම මේ වගේ දියැලි ලංකාවේ කොතනද තියෙන අපි මේ හැමදැනම කරන්නේ වයින අනිවාර්යෙන්ම ඔබ අපි ඇත්ත න්ියුස් YouTube channel එක subscribe කරන්න ඔයගේ අපේ පියා න්ියුස් YouTube channel එක subscribe කරන්න අනේ වාරෙම මෙවැනි සුන්දර දසුන් ඔබ වෙත ගේන්න අපි සූදානම් වෙනවා කියන එක මතක් කරනවාම තවත් මෙවැනිම සුන්දර දියැලකින් හමු වෙයි බලාපොරොත්තුන් අපි අද ඓතිහාසික වීදිය බණ්ඩාරගේ පාලින්දර රජධානියේ වෙරෑල්ලෙන් සමුගන්නවා ඔබ සියලු දෙනාටම